හරිතේ හරියට ගිනේන සිත ටීවී උදැස්සන පුවත් විකාශයයි මේ මම රුවනි කාකුමාරදාස ප්‍රථම නවදානේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත රාජකීය ගුවන් පාලමෙන් වාහන තදබදය අඩු වුණාද මිරිදිය දීවර කර්මාන්තයේ දියුණුවට තවත් තීරණයක් පద్මාවත් චිත්‍රපටයට තව දුරටත් විරෝධතා තවත් අලුත් දවසක් අදිටිනේ වඩාත් අර්ථවත් කර ගැනීමට මේ උපදෙස් ඔබ දන් ඔබේ ජීවිතයට එකතු කර ගන්න. ඔබේ ජීවිතයේ ඉතා වැදගත් දින දෙකක් තිබෙනවා. ඔබ උපත ලැබූ දිනය සහ ඒ ඇයිදැයි ඔබ අවබෝධ කර ගන්නා දිනයයි. මාක් ට්වින්. වතුකරේ ජනතාවගේ ගැටලු විසඳීමට නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ තලවකැලේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය සංවිධානය කරන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් තලවකැලේ ප්‍රදේශයේදී පැවැත්තුණා. තලවකැලේ ප්‍රදේශයට පැමිණීමට පෙර ජනාධිපතිතුමා නෝරේලිය දිස්ත්‍රික් රෝහල් සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමටත් කොටගල ලංකා කම්කරු පදනම වෙතත් පැමිණියා. ඉන් අනතුරුවයි ජනාධිපතිතුමා තලවකැලේ පැවති ජනරැලියට සහභාගි වුණේ. වතුකරේ ජනතාවගේ ගැටලු විසඳීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. වතුකරේ ජනතාව විදිහට තමුන්නාන්සලට ප්‍රශ්න රාශියක් තිබෙන බව මම දන්නවා. ලෙඩෙකුට බෙහෙතක් දෙන්න කලින් ඒ ලෙඩේ මොකද්ද කියලා හොයා ගන්න ඕනේ. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් පහුගිය අවුරුදු 40ක් 50ක් 60ක් තමුන්නාන්සලගේ තිබෙන ප්‍රශ්න වලට යම් යම් විසඳුම් දීලා තියෙනවා. ඒ නිසා ඒ වගේ එක එක ප්‍රශ්න ඒ කාලවල විසඳලා තියෙනා වගේම අදත් ප්‍රශ්න රාශියක් තිබෙනවා. තමුන්නාන්සලගේ නිවාස ප්‍රශ්නේ උග්‍රයි. ඒ වගේම සෞඛ්‍ය ප්‍රශ්න රාශියක් තිබෙනවා. මේ වතුවල පාලනය පිළිබඳවත් විශේෂයෙන්ම දුර්වලකම් රාශියක් තිබෙනවා. පහුගිය අවුරුදු 15ක් 20ක් ආණ්ඩු විසින් මේ වතුකරේ වැවිලි පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කරලා තිබෙනවා අඩුයි. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ අංශ සම්පූර්ණයෙන්ම අවශ්‍ය පරිවර්තනයක් කරන රජයේ මගින් විශේෂ මණ්ඩලයක් විශේෂඥ කමිටුවක් පත් කරලා තේ පොල් ඒ වගේම අනිකුත් අපනයන භාණ්ඩ විදේශ වෙළඳාමට ප්‍රධාන වශයෙන් භාජනය වෙන වැවිලි ශේෂ්ත්‍රයේ ප්‍රමුඛයේ සියලු අංශවල සම්පූර්ණයෙන් අලුත් වැඩපිළිවෙළක් ආණ්ඩු ආරම්භ කරන්න. වතුකරේ ජනතාවගේ ඉඩම් අයිතිය සහ නිවාස ගැටුවට විසඳුම් ලබා දීමට වත්මන් රජයේ සමත් වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යරා මේ බව සඳහන් කළේ හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ජන රැලියකදී. පළත්පාල ඡන්ද විමසීම වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ යටතේ පළත්පාල නායතනවලට තරඟ කරන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේදී වතුකරේ ජනතාව වෙනුවෙන් ජන හමුවක් පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ වතුකරේ ජනතාවගේ ප්‍රජා අයිතිය ලබා දුන්නාසේම ඉදිරි යටිතල පහසුකම් ඇතුළු සංවර්ධන කටයුතු එක්සත් ජාතික පක්ෂ රජයක් තුළින් සිදු කරන බවයි. මෙම අවස්ථාවට අමාත්‍ය පී දිගම් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි රාධාකෘෂ්ණන් මහතා ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකින් විශාල පිරිසක් එක්ව සිටියා. මෙහිදී අදහස් දක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 1986 අපි මේ ප්‍රදේශයේ ඉන්න සියලු ද්‍රවිඩ ජනතාවට ඡන්දය අයිතිය ලැබලා දුන්නා. දැන් විශාලම දියුණු ආවේ 2015 පස්සේ. එක්සත් ජාතික පක්ෂය අපි ආණ්ඩුවට ඇතුළු නැන් පස්සේ තමයි මේ දියුණු ආවේ. අපි ඇත්ත වශයෙන්ම පළමුවෙන්ම කරේ මේ වතුකරේ ඉන්න ජනතාවට කඳු රට ද්‍රවිඩ ජනතාවට ඉඩම් තිබුණේ නැහැ. රටට විශාල සේවයක් කරත් තමාගේ කියලා ඉඩමක් නැහැ, තමාගේ කියලා ගමක් නැහැ. එදා සියලු දෙනා විරුද්ධ නැද්දී 86 ඡන්ද අයිතිය ලැබලා දුන්නා වාගේ අපි තීරණය කරා ඒ වගේම ඉඩම් ලැබලා දෙන්න. ඉඩම් ලැබලා දුන්නා විතරක් නෙමෙයි ඔප්පුත් ලැබලා දුන්නා. ඒ වගේම තමයි අපි නිවාස දෙන්නේ දැන්. ඉඩමක් දීලා වැඩක් නැහැ, නිවාසයක් නැත්තම්. රාජකීය ගුවන් පාලම පසුගියදා ජනතා අයිතියට පත් කරන්න රජයේ පියවර ගත්තේ බොහෝ පිරිසක් රථ වාහන තදබදයේ හේතුවෙන් පීඩාවට පත් වූ නිසායි.
නමුත් ජනතාව කියන්නේ තවමත් රථවාහන තදබදයේ අඩුවක් සිදු වී නොමැති බවයි. මේ පිළිබඳව අප සොයා බැලුවා. රාජකීය කුවන්පාලම පසුකිය ජනවාරි 8 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරනු ලැබුවා. මෙම ගුවන්පාලමේ නවතම තත්ත්වය පිළිබඳ සොයා බලන්නට සියත ටීවී අප අද රාජකීය නගරයට පැමිණියා. අපට දැක ගැනීමට හැකි වුණේ මෙලෙස ජනතා අයිතියට පත් කරනු ලැබූ රාජකීය ගුවන්පාලමේ ඉදිකිරීම තවමත් සිදුවමින් පවතින ආකාරයයි. දවල් විතරේ ට්‍රැෆික් එක අඩු. උදේටයි හවසටයි හවසටයි 8:00 ට්‍රැෆික් එක වැඩි. වෙනදට වැඩි. වෙනසක් නැහැ. තව වැඩි ඉවර නැහැ. වැඩ ගොඩක් තියෙනවා මේ බොරුවට කරලා තින්නේ. චන්ද්‍ර මේ වලට ඉස්සෙල්ලා මේ වැඩේ මේ මිනිසුන්ට පේන්න කරපු වැඩක්. ට්‍රැෆික් එක අඩුයි. සෑහෙන දුර අඩුයි. ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩක් අඩුයි. තව ටිකක් වැඩ තියෙනවා. ඉස්සර වගේ නෑ ට්‍රැෆික් එක අඩුයි. පොඩ්ඩක් එහෙම තියෙනවා. නැතුව නෙවෙයි. අපි කියන්නේ ඉක්මනට හතර ඉවරෙන්න ඕනේ. ඒකට තමයි බලාගන්න පුළුවන්. උදේටයි හවස යන්න කියන්නේ මෙතන හරි අමාරු ට්‍රැෆික් එකක් තියෙනවා. පාලම උඩින් යන එකන යන යටින් යන එකන යන අමාරු. පුදුම ට්‍රැෆික් එකක් තියෙනවා. තාම ඒගොල්ලන් කියන්නේ පොන්ට ඉවර ගන්නවා කියලා මාර්තු මාසේ තමයි ඒගොල්ලන්ගේ තිබ්බේ අනිවාර්ය දෙනවයි කියලා. නමුත් තාම ඉතින් අපි බලන් ඉන්නවා අපිට ඇත්ත වශයෙන්ම අපේ පෙට්‍රල් ලීදමත් හොයාගන්න බෑ හැරයක් ගියාම. හරි මමත් හැමදාම උදේ මේකෙන් එනවා. විනාඩි 20ක් 25ක් යනවා අතෙන් නැගලා මෙතන පදට බහින්න. ඒකෙන්ද මම හිතන්නේ ගුවන්පාලම වැඩ කරත් සාර්ථකයි කියලා ජනරල් ස්කෝල් පණින් නැති. දැන් යන පිළිවෙල නම් සාර්ථක නැහැ කියලා කියනවා. පළාත් පාලන ඡන්දයට ඇත්තේ තවත් දින 12ක් පමණයි. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. දේශපාලන ව්‍යාපාරය ජනාධිපතිතුමාට කියලා දෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් නම් 96 දෙනෙක් පෙන්වන්න එයා තනියෙන් ආණ්ඩුවක් හදලා පෙන්වන්නම් කියලා. අපිට එක්ක නෙමෙයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. එතුමා බලන්නේ පොහොට්ටුව නැතිකම කරලා දාන්න. මගේ බදුල පාදේශ බල පොහොට්ටුවට කියලා වෙලා ගියා. බඩු මිනිස්සු වුණා. අද සරේ ජනතා බලයේද ඉස්මතු වෙනවා. ඕලෙත් එක්ක සැලමක් නැත. ගණ දෙවුවක් නැත. අලියොත් එක්ක ගණ්ඩාරෙත් එක්ක මුවත් එක්ක ඇත්තම නැත. අපට ඇත්තේ අද මේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ වතු කරේ දරුවන්ට මොනවද වෙලා තියෙන්නේ? කවුද මේ කුඩු ගේන්නේ යකා? කවුද මේ ගංජා ගේන්නේ යකා? ඇමති බලතල අතට තියාගෙන වතු කරේ දරුවන්ට කුඩු විකුණන කාලකන්ණින් දහනෙනිඳ අවසන් කරන්න. මුංගේ කුඩු සල්ලි ගන්න වතු කරෙන් එලවලා දාන්න. මේ රටේ මහජනගේ කෝටි ප්‍රකෝටි කරන් ධනෙ එක් රැස් කරන වංචනික රැලක් මහින්ද මහත්තක මුළු කඳ උරුමේම මේ කෑල්ල විතරක් කපලා දාන්න එකයි කෙටි කරලා කිව්වරි. දැන් මේ පැත්තේ පොල් ගෙඩි එහෙම කීයද? හාල් දෙක කීයද? එතකොට පරිප්පුවේ කොහොමද? ලාබට දෙනවා. කැගිටි පරිප්පු තමයි අපිට කල්ලා දෙන්නේ. මේ විදිහට රටේ ප්‍රශ්න ජීව රැකීමේ මිනිසුන්ට දවස ගන්න අද සමහර බලත්වල ගෙවල් වල මේක කෑවම දවල් තකන්නේ නැහැ. රැයට මයෝක කෑලා තම්බගෙන කන. ඒ තත්ත්වෙද මේ රට පත් කරේ. මේ ආර්ථික ජනක අපි අමතක කරන්න එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අඩු ගානේ සමාජිකත්වයක් තහනම් කළා නෑනේ. දේශපාලන ව්‍යාපාරය ලෝක තෙත් බින්දිනේ වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත සමුරු වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන ඊයේ තලවතුගොඩදී ආරම්භ වුණා. ඒ අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක තෙත්බිම් දිනේ යෙදෙන පෙබරවාරි මාස දෙවන දින සමරමින් වැඩසටහන් රසක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සූදානම් කර තිබෙනවා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන අද ආරම්භ කෙරුණා. සමුරු වැඩසටහනට සමගාමීව තෙත්බිම් හා තෙත්බිම් ආශ්‍රිත ජීවීන්ගේ සුන්දරත්වය දැක්වෙන ඡායාරූප තරඟයක් හා ප්‍රදර්ශනයක් මෙහිදී පැවැත්වුණා. මෙම සමුරු වැඩසටහන හා ඡායාරූප ප්‍රදර්ශනය පැවැතුනේ තලවතුගොඩ ජෛව විවිධත්ව අධ්‍යයන භූමියේ හෙවත් දියසරු උයනේදී. අපි දැන් නාගරික සංවර්ධන අධිකාරිය දැනට තියෙන පාර්ලිමේන්තුවේ ඒ පාලමේ ඉඳන් බද්දගාන දක්වා වෙච්ච මුළු ප්‍රදේශයේම විධිමත් උද්‍යානයක් හැටියට සංවර්ධනය කරන්න මේ වසරේ කටයුතු ආරම්භ කරනවා. අපි බලාපොරොත්තු වෙන එකටත් ලෝක බැංකුව ආධාර ලැබේ කියලා. මේ ප්‍රදේශය තද ගම් වතුරටත් යට වෙන ප්‍රදේශයක්. ඒ තත්ත්වයෙන් උත් ආරක්ෂා කරගෙන මේ ඉඩම්
අල්ලා ගැනීමක් පාලනය කළා. මේක අපේ පරිපාලන නගරයේ ප්‍රධාන තෙත්බිම් උද්‍යානය බවට පරිවර්තනය කිරීමයි අපේ අරමුණ. ඒ වගේම මේ හැම දෙයක්ම අපිට සිදු කරගෙන යන්න මේවා විධිමත්ව නඩත්තු කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ තෙත්බිම් අපේ උරුමයක්. ඒ නිසා අපි සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා අපි කිසියම් ආකාරයක මූල්‍ය පසුබිමක් මතයි මේක කරන්නේ. ඒ සඳහා ඔබ හැමගේම දායකත්වය අපට ලබා දෙන්න. ඒ වගේම මේ පරිපාලන නගරයේ අපි දැනට ප්‍රධාන ගොඩනැගිලි තුනක් සැලසුම් කරලා තියෙනවා. ඒ ගොඩනැගිලි තුනේම වැඩ කටයුතු මේ වසරේ ආරම්භ වෙනවා. ඒ අනුව පරිපාලන නගරයකට අවශ්‍ය සියලුම අංගෝපාංගයන්ගේ සමන්විත ප්‍රදේශයක් බවට පත් වෙනවා. මේ වන විට මිරිදිය දීවර කර්මාන්තය ආශ්‍රිතව විසිතුරු මසුන් සඳහා ජීව ආහාර නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට දීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙවන් විට මිරිදිය තීවර කර්මාන්තය ආශ්‍රිතව විසිතුරු මත්ස්‍ය වකාව පුළුල් ලඳමින් සිදු කෙරෙන බැවින් එම මිරිදිය විසිතුරු මසුන්ට අවශ්‍ය ආහාරයක් වන සත්ව ප්ලවාංග වකාව සඳහා ජීව ආහාර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට දීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. විසිතුරු මත්ස්‍ය ආහාර වශයෙන් යොදා ගන්නා සත්ව ප්ලවාංග වන ඩැෆ්නියා නැමැති ජීව ආහාර විශේෂය වගා කිරීමට ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා ඉදිරිපත් වන්නන් හට නිෂ්පාදන වියදමින් 50%ක මුදලක් ආධාර වශයෙන් ලබා දීමට එම අධිකාරිය කටයුතු යොදා තිබෙනවා. ඉතිරි 50% පාර්ශ්වයන් විසින් දැරිය යුතුයි. ශ්‍රී ලංකාවේ මිරිදිය දීවර කර්මාන්තය සහ ජලජීවි වගාවේ සංවර්ධනය සඳහා මෙම පියවරගෙන ඇති අතර විශේෂයෙන් අපනයන ආදායම වැඩි කිරීමටත් විසිතුරු මත්ස්‍ය වගාකරුවන්ගේ නිෂ්පාදන වියදම් අඩු කිරීම සඳහා මෙම සත්ව ප්ලවාංග නිෂ්පාදන ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. 2017 වසරේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයෙන් විශාල අපනයන ආදායමක් උපයා ගැනීමට දීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට හැකි වුණා. ඒ අනුව උපයා ගන්නා ලද මුදල රුපියල් මිලියන 1,678ක්. 2018 වසරේදී පසුගිය වසරට වඩා අපනයන ආදායමක් ලබා ගැනීම සඳහා මෙම කර්මාන්තය දිරිගැන්වීමේ ව්‍යාපෘති ආරම්භ කරන ලෙස දීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ලෝවට අපුවත් කීපයක් වෙතයි දැන් අවධානය. ඊයේ දින ඇෆ්ගනිස්තානයේ කාබුල් ලගනුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. ඉන් ජීවිතක්ෂයටපත් පුද්ගලින් සංඛ්‍යාව 100ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලින් 158 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. මේ වන විට තලිබාන් සංවිධානය විසින් මෙම ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම ප්‍රහාරයට සතියකට පෙර ඇෆ්ගනිස්තානයේ හෝටලයක් වෙතද තලිබාන් සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ අතර ඉන් පුද්ගලින් 22 ජීවිතක්ෂයටපත් වුණා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තලිබාන් සංවිධානයේ මෙම ප්‍රහාරයට දැඩිව විරෝධය එල්ල කර ඇති අතර තලිබාන් සංවිධානයට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. දූෂණයට එරෙහිව මොහමඩ් බින් සල්මාන් කුමරු ගනු ලැබූ පියවර අනුව නිවස අඩස්සියට ගැනුණු අල් වලීද් බින් තලාල් කුමරු නිවස අඩස්සියෙන් මුදා හැර තිබෙනවා. ඒ සඳහා විශාල මුදලක් ගෙවීමට සිදු වූ බවයි වාර්තා වන්නේ. පසුගිය නොවැම්බර් 3 දින වයස අවුරුදු 62ක් වයසැති අල් වලීද් බින් තලාල් ඇතුළු රාජකීයන් සහ සැකකරුවන් 350 දෙනෙකු රියාද් නුවර රිට්ස් කාල්ටන් හෝටලයේ රඳවා තිබුණා. ෆෝබ්ස් සංගරාව පෙන්වා දෙන පරිදි අල් වලීද් ලොව ධනවත් පුද්ගලින් අතරට එක්වන බවයි වාර්තා වන්නේ. 13 සියවසේ ඉන්දීය සුල්තාන්වරයෙකු සහ හින්දු රජනක් අතර දිගහැරෙන ප්‍රේම වෘතාන්තයක් වන පද්මාවත් චිත්‍රපටය ඉන්දීය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිනමා ශාලාවක ප්‍රදර්ශනය කෙරුණා. එම සිනමා ශාලාව වෙත පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ. දිගු ප්‍රමාදයකින් පසුව ජනවාරි 25 දින ප්‍රදර්ශනය කෙරුණු පද්මාවත් චිත්‍රපටය සඳහා තවදුරටත් හින්දු ජාතික කණ්ඩායම් විරෝධය පළ කරමින් සිටිනවා. ඒ හේතුවෙන් නැති වූ ගැටුම් සම්බන්ධයෙන් පුද්ගලින් 42 අත්අඩංගුවටගෙන ඇති බවත් සඳහන්. විරෝධතාකරුවන් ප්‍රකාශ කරනු ලබන්නේ මෙම සිනමාපටය මගින් ඉතිහාසය විකෘති කරන බවයි. මධ්‍යම පැසිෆික් සාගරයේ පිහිටි කිරිබති දූපත් අසන්නයේදී අතුරුදන් වූ 52 හත් දෙනෙකු සොයාගෙන තිබෙනවා. ඒ සත්‍යයක් පුරා සිදු කරනු ලැබූ මෙහෙයුම් වලින් අනතුරුවයි. මුදාගැන්නු පිරිස පැසිෆික් සාගරයේ ඔවුන් ගමන්ගත් බෝට්ටුවේ පාවෙමින් සිටියදී සොයාගැනුණු බවයි ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ. තවමත් නවසීලන්තයේ ආරක්ෂක අංශ විසින් අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒත් සමගින් සිතටීවී උදැස්සන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. දවස උණුසුම් කළ තවත් පුවත් දැනගැනීමට පිවිසෙන්න www.siyathanews.lk වෙබ් අඩවිය වෙත. යළිතම ඔබගේ මධ්‍යම පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.